හරි අපි අද මේ වීඩියෝ එක දිහා බලාගෙන බලාපොරොත්තු වෙන්නේ සිවුඩු කෝඩ් වලට අදාළව රිපීට් ටන්ජල් කියන ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන්. ඒකට අපි කලින් වීඩියෝස් වලදී දැනටම ඩිස්කස් කරලා තියෙන්නේ අපි කොහොමද while end while සහ for next කියන සිවුඩු කෝඩ් මෙතඩ් වලින් අපි ඇල්ගොරිතම් එක නිර්මාණය කරගන්න කියලා. ඒතර අපි අද කතා කරනවා රිපීට් until කියන ස්ටේට්මන්ට් එක සම්බන්ධයෙන්. නැත්නම් රිපීට් until කොහොමද අපි භාවිතා කරන්නේ looping සඳහා. එතකොට රිපීට් until ගැන කතා කරද්දී අපිට දැනගන්න තියෙන දෙයක් තමයි මෙතනදී අපි conditions කිහිපයක් අපි දැනගන්න අවශ්‍ය වෙනවා. එතකොට රිපීට් until අපි භාවිතා කරන්නේ නොදන්නා වාර ගණනක් නැවත නැවත දෙයක් සිදු කිරීමට අවශ්‍ය නම් අපි කියනවා නොදන්නා වාර ගණනක් නැවත නැවත සිදු කිරීමට අවශ්‍ය නැහැ. නැවත නැවත සිදු කිරීමට අවශ්‍ය නැහැ. ඒතර අපි දන්නවා යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක යම්කිසි කෝඩ් සෙග්මන්ට් එකක් නැත්නම් අපිනෝ ස්ටේට්මන්ට් කිහිපයක් අපිට නැවත නැවත කිරීමට අවශ්‍ය නම් අපිට භාවිතා කරන්න පුළුවන් loops. ඒතර අපි repeat until වලදීත් මේ ක්‍රමවේදයම තමයි භාවිතා කරන්නේ. අපිට පුනරාවර්තව යම්කිසි දෙයක් සිදු කිරීමට අවශ්‍ය නම් අපිට මේ ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. ඒතර අපි දැනගන්න ඕන දෙවෙනි කරුණ තමයි මෙතනදී අපිට අවශ්‍ය කොටස නැත්නම් අවශ්‍ය කොටස අවසානයේදී තමයි අපි කන්ඩිෂන් එක චෙක් කිරීමක් සිදු කරන්නේ. කන්ඩිෂන් චෙක් ඉන් එක සිදු වෙන්නේ අපි කියනවා ප්‍රෝග්‍රෑම් එකේ නැත්නම් අපි කියනවා මේ ස්ටේට්මන්ට් බ්ලොක් එකේ අවසානයේ at the end condition is at the end අවසානයේදී තමයි අපිට කන්ඩිෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතනදී වෙන තව සිදුවීමක් තමයි අපි දැක්කා while වලදී අපි කන්ඩිෂන් එකක් භාවිතා කරනකොට කන්ඩිෂන් එක true නම් තමයි අපි ස්ටේට්මන්ට් එක රන් කිරීමක් සිදු වුනේ. කන්ඩිෂන් එක true නම් හැබැයි repeat until එකේ කන්ඩිෂන් එක අසත්‍ය වනතුරු නැත්නම් අපි නෝ කන්ඩිෂන් එක false වනතුරු මේ repeat එක රන් වීමක් සිදුවීමක් වෙනවා. ඒතකොට රිපීට් එක නැත්නම් අපි වෙනවා ස්ටේට්මන්ට් එක රිපීටඩ්ලි රන් වෙන්නේ අදාළ ස්ටේට්මන්ට් එක නැත්නම් අදාළ කන්ඩිෂන් එක ෆෝල්ස් නම් විතරයි. එතකොට මේක පැහැදිලි වෙනසක් අපි දැක්ක while වලදී අපි කන්ඩිෂන් එක ගත්තොත් මේ කන්ඩිෂන් එක true නම් විතරයි මෙන්න මේ ස්ටේට්මන්ට් බ්ලොක් එක execute වෙන්නේ. හැබැයි repeat until එකේදී එහෙම නෙමෙයි. repeat until එකේදී මෙන්න මේ කියන කන්ඩිෂන් එක ෆෝල්ස් නම් තමයි මෙන්න මේ repeat වෙන්නේ. නැත්නම් අපි කියනවා මෙන්න මේ execution එක order එක වෙන්නේ මෙන්න මේ ටික execute වෙන්නේ loop වෙන්නේ මෙන්න මේ condition එක false නම් විතරයි. එතකොට ඔයාලා මෙන්න මේ කියන කරුණු කිහිපය දැනගන්න ඕනේ repeat until භාවිතා කරද්දී. අපි බලමු repeat until වලට අදාළ example එකක් අරගෙන අපි බලමු 1 සිට අපිට 10 දක්වා අංකස් print කරගන්න ඕන නම් අපි කොහොමද ඒ අංකස් ටික print කරගන්නේ කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් පටන් ගන්න. අපි ගන්නවා number කියලා variable එකක් එකට අපි ගත්ත නම්බර් සමානයි 1. දැන් අපි භාවිතා කරන්න හදන ස්ටේට්මන්ට් එක තමයි මෙන්න මේ රිපීට් until කියන ස්ටේට්මන්ට් එක. ඒතරම මම මෙතනදී කියපු දෙයක් තමයි පළවෙනි දේ රිපීට් until එකේදී අපි කන්ඩිෂන් එක දාන්නේ at the end condition to the end condition to the end. ඊට පස්සේ අපි කතා කරපු ඊළඟ එක තමයි condition එක false නම් තමයි මේක execute වීමක් සිදු වෙන්නේ. ඒතර අපි මේක ලියන්න පුළුවන් number 1 repeat අපි කියනවා අපේ නම්බර් එක print කරන්න. එතකොට අපි කියනවා print නැත්නම් අපිට භාවිතා කරන්න පුළුවන් display print number. එතකොට print number කියලා ලිව්ව ගමන් අපි දන්නවා මෙතනදී අපිට මුලදී අවස්ථාවේ දැන් 1 කියන එක print වෙනවා. ඊට පස්සේ අපි දන්නවා මේක අපි increment කරගන්න ඕනේ. 1 2 3 4 5 යක විදියට යනනම් අපි අනිවාර්යෙන් increment step එක loop එක ඇතුළේ ලියන්න අවශ්‍යයි. අපි ලියනවා number equal number plus 1 until statement එක ඇතුළේ අපි කොහොමද බලමු ලියන්නේ. අපි ලියනවා until repeat until අපි කිව්වා condition එක false නම් තමයි මේක run වෙන්නේ. condition එක false නම් තමයි run වෙන්නේ. එහෙනම් අපි ලියනවා මේක number greater than 10 number greater than 10. එතකොට අපි බලන්නේ මෙතන මෙන්න මේ condition එක false නම් තමයි මේක ඉදිරියට run වීමක් සිදු වෙන්නේ. ඒතරවල බලා ගන්න පුළුවන් අපි ලිව්වා repeat until එකත් එක්ක තමයි condition එක ලිව්වේ. condition එක check වෙන්නේ at the end of the block. එතකොට අපි මේක run කරලා බලුවොත් අපිට පේනවා අපි මුලින්ම print වෙනවා අපිට 1 ඊට පස්සේ number එක 2 වෙනවා 2 greater than 10. එතකොට අපි දන්නවා මේක false නම් මේක repeatedly run වෙනවා. ඊට පස්සේ 2 එක print වුණා. ඊට පස්සේ 3 ගත්තා 3 greater than 10 false මෙයා අතුරට ආවා print කරා. එතකොට මේ වගේ 4 5 6 7 8. එතකොට බලමු අපි 8 print කරා. එතකොට එකක් increment වුණා 9 greater than 10. ඔව්
false මෙයා I repeated repeat වුණා 9 print කරා ඊට පස්සේ අපි ආව ඊළඟ statement එක එතකොට 10 වුණා 10 greater than 10 කියන එක අපි දන්නවා false මෙයා අතුලට එනවා එතකොට print කරා number එක එතකොට අපි print කරා 10 කියන එක ඊට පස්සේ අපි බලුවා 10 එක increment වුණා 1 එකකින් එතකොට අපි දන්නවා මේක 11යි 11 greater than 10 කියන එක true statement එකක් එතකොට මේක 11 වෙච්ච ගමන් මේ statement එක true වෙනවා කියන මේක අපේ breaking condition එක වෙනවා එතකොට අපි කිව්වා repeat until වලදී condition එක false නම් විතරයි මේක repeated run when it make a break we must do me I'm ethanin loop pick a in kiri max you do color statement in an update statement to execute again me හැකියාවක් තියෙනවා. ඒතර ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන බේසික් කරුණ තමයි condition එක එන්නේ at the end of the repeat until block ඊට පස්සේ දෙවෙනි කරුණ තමයි අපි කියනවා condition එක false නම් තමයි මෙතනදී repeatedly statement එක execute when repeatedly statement එක execute when එතකොට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ කියන කරුණු කීපය. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් LLB paper එකේදී නිතර ප්‍රශ්න අහන කොටස නෙමෙයි මේ repeat until කියන කොටස. ඔයාලා මෙන්න මේ condition ටිකත් එක කරුණු ටික මතක තියාගත්තා නම් බොහොම ප්‍රමාණවත්. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මේක run වෙන්නේ statement එක false නම් විතරයි කියන එක මතක තියාගත්තා නම් ඔයාලට හොඳටම ප්‍රමාණවත් ප්‍රශ්නයකට උත්තර සැප යන්න අවශ්‍ය නම්. එතකොට අපි බලමු මේ program එකම තව පොඩ්ඩක් දියුණු කරලා අපිට අවශ්‍යයි 1 සිට 10 දක්වා තියෙන even numbers ටික print කරගන්න. එතකොට එහෙනම් අපි දන්න අපි භාවිතා කරන්න ඕනේ අපි number කියලා 1 කියලා initialize කරගත්තා. ඊට පස්සේ අපි කියනවා repeat අපි දන්නවා print කරන්න කියනවා number එක print number. එතකොට අපි දන්නවා number එක print කරොත් අපිට එන්නේ 1 කියන එක. එතකොට අපි දන්නවා මෙතන even numbers නම් 2 to 10 වෙන්න ඕනේ 2 4 6 8 10. එහෙනම් අපි මේ number 1 කියන එක 1 එක නැතුව අපිට පටන් ගන්න පුළුවන් 2 කියන value එකෙන් number equal to. එතකොට අපිට print එක ආව 2. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේක increment කරගන්න අවශ්‍යයි දෙකෙන් දෙකට. එතකොට අපේ variable එක තියෙන number කියලා අපිට පුළුවන් මේක print number කියලා. ඊට පස්සේ number සමානයි number ධන 2. ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපේ condition එක repeat until number greater than 10 greater than 10 එතකොට අපිට 10 කියන අවස්ථාව ගන්න පුළුවන් 10 greater than 10 ආපු අවස්ථාවේදී අපි දන්නවා මෙතනදී මේ statement එක false statement එකක් එතකොට මෙයා ආයි repeat වෙලා print එක අපිට ලබා දෙනවා 10 කියන එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් 2 4 6 8 10 කියන අගයන් ටික අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ ගිරට්ටේ සංඛ්‍යා ටික විතරක් අවශ්‍ය නම් අපිට මේක change කරන්න පුළුවන් 1 කියන එකට. එතකොට අපිට මෙතනදී 1 3 පහ 7 9 කියන අගයන් දක්වා මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන අවස්ථාව බලා ගන්න පුළුවන්. උනතර අපි මේ ආකාරයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න පුළුවන්. මෙතනදී මම කිව්වා වගේම මතක තියා ගන්න ඕන එක තමයි අපි කන්ඩිෂන් එක දාන්නේ at the end of the block සහ කන්ඩිෂන් එක false නම් විතරයි අපි මේක repeat වීමක් සිදු කරන්නේ. උනතර අපිට ඔන්න ඔය කියන කරුණු ටික දැනගෙන සිටීම වඩා යෝග්‍ය සහ ප්‍රමාණවත් අපේ විභාගෙදී පේපර් එකකට උත්තර සපයන්න.